ඔබ දේශපාලනේ අරගල කරලා තියෙනවද? අරගල කරලා තියෙනවා. එදම අරගල එක්ක හිටියේ, පාර හිටියේ. ඒ ආණ්ඩු බලයට පත් කරන විශාල කැපකිරීමක් කරා. ඒ හැම එකේදීම මම හිටියේ. ඒක තැන්වලදී ප්‍රහාර එල්ල වෙනවා, ගහනවා කියද්දී එතම නිර්භීතව ගියා ඒ ගමන. ඉතින් අපි එතමගේ පසුපසින් ගියා. නිවැරදි කියලා හිතෙන තීන්දුව తీරන මොනවද? මම ගත්ත හැම තීන්දුවක්ම නිවැරදි කියලා මම හිතනවා. මම ලිපියක් නිකුත් කර අය අය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජික වෙනත් පක්ෂක නෙවෙයි කිය. එහෙම තමයි മന്ത്രി ධූර ආරක්ෂා කරේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය නෙමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා සුපුරුදු පරිදි. ආයුබෝවන්. 10 වෙනි ප්‍රශ්නයත් සමග ඔබ දේශපාලනේ අරගල කරලා තියෙනවද අතීතේ? ඒ කියන්නේ මේ දේශපාලනට එන කාලේ සාමාන්‍යයෙන් දේශපාලඥ ගොඩක් වෙලාවට අරගල කරලා පෙළපාලි ගිහිල්ලා නොයි කැලහැප්පීම් වලට ලක් වෙලා ඉන්නේ. ඔව්. අරගල කළා තියෙනවා. මහින්ද රාජපක්ෂ අපේ පරණත ජ්‍යෙෂ්ඨ දේශපාලඥය වෙලාවේ අමාත්‍යතුමෙක් විදියටවත් කටයුතු කරේ නැහැ. විරුද්ධ පක්ෂ හිටියේ අවුරුදු 17ක පාලනයට එරීව පාදයාත්‍රාවක් පවත්වලා ඒක අපි ඍජුව දායකත්වය දැක්වුවා. මිනිස් දම්මැල, ජනගෝසා, විරෝධතා එදුම අරගල එක්ක හිටියේ, පාර හිටියේ. ඒ ආණ්ඩු බලයට පත් කරන විශාල කැපකිරීමක් කරා. ඒ හැම එකේදීම මම හිටියේ. ඒ වයින් කඳුළු ගෑස් කෑවා, විවිධ දේවල් වලට ප්‍රහාරයන්ට ලක් වුණා. නමුත් ඒ වයින් තමයි අපි ආණ්ඩු ගත්තේ, දේශපාලන පන්නරේ ලැබුවේ. ඒ වගේම 2001 අපේ ආණ්ඩුවක් අහිමි වුණා. නැවත එතුම පාට බැස්සා. බැහැලා තමයි ආයෙ ආණ්ඩුවක් අරගෙන දුන්නේ. එනිසා ඒව හොඳට තියෙනවා. හොඳට අත්දැකීම් තියෙනවා. පාදයාත්‍රාවේ ඔබතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක හිටපු ජනාධිපතිතුමත් එක්ක කියන්නේ එකට අනිවාර්යෙන්ම හිටපු කෙනෙක්. එතකොට මම ප්‍රාදේශ සභා සභාපතිවරේ. මම මේ ගමන ගියා, කතරගමට යන ගමන ගියා. ගිහිල්ලා මොකද මේ වෙලාවේ කිව්වේ පටන් ගන්නකොට මේ මෙතන මොරටුව පාර්ලිමේන්තුව පනින්න දෙන්නේ නැහැ කියලා කිව්වා. එහම අභියෝග තිබුණානේ එක එක තැන්වලදී ප්‍රහාර එල්ල වෙනවා, ගහනවා කියද්දි එතුම නිර්භීතව ගියා ඒ ගමන. ඉතින් අපි එතුමගේ පසුපසින් ගියා. ඔබතුමා දේශපාලනේ පටන් ගන්න මොන අවුරුද්දද? 1991. 91. පාදයාත්‍රාව තියෙන්නේ? පාදයාත්‍රාව ගියේ 92 මගේ මතක හැටියට. එතකොට තරුණ ජවයත් එක්ක තමයි. අනිවාර්යෙන්ම. තරුණකමත් එක්කම තමයි. තාමත් තරුණයි වගේ තමයි. හැබැයි ඔබතුමා දැන් සමහර අවස්ථාවලදී මේ පක්ෂය වෙනුවෙන් සහ මේ පක්ෂය වෙනුවෙන් ගන්න තීන්දුව తీරන කියන්නේ ඉතින් රටේ ජනතාව වෙනුවෙන් ගන්න තීන්දුව తీරනනේ. එතකොට එහෙම ගත්ත නිවැරදි කියලා හිතෙන තීන්දුව తీරන මොනවද? මම ගත්ත හැම තීන්දුවක්ම නිවැරදි කියලා මම හිතනවා. මට දේශපාලන වශයෙන් මම හුඟක් හිතලා ගත්තේ තීන්දුව. දැන් ගොඩක් අය හිතුවා දැන් පහුගිය ජාතික ආණ්ඩුවේ ඉඳීම ගැන සමහරුන්ට ප්‍රශ්නයක් තිබුණා. නමුත් මම ඒකත් ගත්තේ හොඳට හිතලා සහ පක්ෂයක් විදියට ගත්තේ තීන්දුව. මම පෞද්ගලිකව ලාභ අපේක්ෂාවෙන් ගත්ත තීන්දුව කිසිවක් නැහැ. ඒ වගේම ඉන් අනතුරුව මේ ආණ්ඩුවේම ඉඳලා ඒ ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත්ත තීන්දුව. මම පක්ෂ ලේකම්වරයා විදියට, සංධාන ලේකම්වරයා විදියට ලිපිය දීලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඒ වෙලාවේ ගත්ත තීන්දුව. ඒකත් ඉතාම නිවැරදි තීන්දුවක් කියලා මම අද හිතනවා. ඒ වගේම ඊට පසුව එතුමා විපක්ෂ නායක කරන්න ලිපි නිකුත් කරලා ඒත් ගත්ත ඉතාමත් හරි තීන්දුවක් කියලා රටම අද දන්න. ඒ වගේම මන්ත්‍රීවරු විශාල පිරිසකගේ මන්ත්‍රී ධූර අහෝසි වුණා. අහෝසි වෙන්න යනකොට අවදානම් වෙනකොට මම ලිපියක් නිකුත් කර අය අය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජික වෙනත් පක්ෂක නෙවෙයි කිය. එහෙම තමයි මන්ත්‍රී ධූර ආරක්ෂා කරේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය නෙමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වේ. සමහර වෙලාවට ඒ වෙලාවේ තීන්දු වෙනත් විදියට අරගෙන තිබුණා. සමහරලාට මම නැතුව වෙන කෙනෙක් නම් එතන හිටියේ. වෙන තීන්දුව නම් ගත්තේ අද රටේ වෙන පාලනයක් වෙන ජනාධිපතිවරයෙක් වෙන්න තියුණා. අද මම ඒකයි ආඩම්බර වෙන්නේ. ඒ ගත්ත තීන්දුව හැම එකකම ප්‍රතිඵලය තමයි මේ රටට ඇවිල්ලා තියෙන්නේ. හොඳ රටම බලාපොරොත්තු වෙච්ච ජනාධිපතිවරයෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. ඒ වගේම ඉතාමත් පරිණත දේශපාලඥයෙක්, අධ්‍යක්ෂින් බහුල දේශපාලඥයෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා විදියට ඉන්නවා. අද රටට හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඔබට යම් දිනක
අගමැති සිහිනයක් එහෙම පෙනුනොත් මං කියන්නේ හීනෙන් පෙනුනොත් නෑ එහෙම මං සිහින දකින්න කෙනෙක් නෙමෙයි ඒක ගොඩක් දේශපාලඥයෝ එහෙම දකින්නවා නේද නෑ එහෙම අපි අපි තනතුරු පසුපස හඹා ගියොත් අපේ දේශපාලනේ වරදිනවා මම කවදාවත් මම එහෙම එච්චර එහෙම ලොකු බලාපොරොත්තු තිබ්බ කෙනෙක් නෙමෙයි මට ඕන රටට සේවය කරන්න ඒකෙදි තනතුරු මොකද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ තනතුරු හොයාගෙන අපි යන්න ඕනේ නැහැ අපි හොයාගෙන තනතුරු එනවා අපි හරියට දේශපාලනය කරමු ඒක හරි හොඳයි අපි රටේ මිනිස්සුන්ට බාර කරමු ඔබතුමාගේ අනාගතය තීරණය කරන්න අංක 2 අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සු තමයි මම කොතනටද ගෙනියන්නේ කියලා තීන්දුව කරා මාව ගෙදර යවන දවස තීන්දුව කරන්නේ මේ රටේ මිනිස්සු මම ඒක හොඳටම වටහාගෙන තියෙනවා මගේ දේශපාලන රටේ නෙමෙයි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව තමයි මාව දේශපාලනයෙන් විශ්‍රාම යවනවද මාව තවදුරටත් ඉස්සරහට ගෙනියනවද මම ගොඩක් ඉදිරියට යවනවද කියන සියලු තීන්දුව තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ විශ්වාසවන්තම බුද්ධිමත්ම හොඳට හිතලා බලලා කල්පනා කරන ඒ ජනතාව අතරේ මට ඔයගොම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ රට ජාතිය දෙකම කියලා දාලා තිබුණා මම දැක්කා ඔය දේ අපිට මේ රට තමයි ප්‍රධාන ජාතිය කියලා මම කියන්නේ ඇත්තටම ඔව් ඔබතුමා දැක්කේ අපි කියන්නේ ජාතිය කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික සියලුම ශ්‍රී ලාංකික ජාතිය ශ්‍රී ලාංකික ජාතිය නැතු මේ එක ජන වර්ගයක් ගැන මම කතා කරන්නේ නැහැ කොයිම වෙලාවක මම දැකලා නැහැ ඔබතුමා කොහෙවත් එහෙම කතා කරන්නේ නැහැ අවශ්‍ය නැහැ අපිට එහෙම වර්ගවාදී අපි ගෝත්‍රවාදියට යන්න ගියොත් මේ රටට අනාගතයක් නැහැ දේශපාලඥයෝ එකෙන් මිදෙන්න ඕන අලුත් විදියට හිතන්න පටන් ගන්න ඕන ඒක තමයි මම බලාපොරොත්තු දූපත් මානසිකත්වයෙන් මේ දූපත් මානසිකත්වයෙන් අපි යන්න ඕන එහෙනම් ආයිබෝවන් කියලා ඔබතුමාට අදට සමු දෙනවා අනාගතේ නැවතත් කැබිනට් අමාත්‍යවරයෙක් විදියට දකින්න අපිට වාසනාව ලැබෙනවා